එසේ සිගුරිටිය සමගින් සතිපතා වෙළඳ පොළ තොරතුරු. ශ්‍රී ලංකාවේ බැංකු ශේෂත්‍රයේ අක්‍රිය ණය අනුපාතය 2024 දෙවන කාර්තුවේදී 12.8% දක්වා රුපියල් බිලියන 1402ක් දක්වා අඩු වී තිබෙනවා. 2024 පළමු කාර්තුවේදී එය 13% වූ අතර ඒ අනුව මෙම අඩුවීම වසරින් වසර 1.4%ක අඩුවීමකි. එමෙන්ම බැංකුවලින් නිකුත් කර ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 11081.9කි. මෙය සමස්තයක් වශයෙන් අක්‍රිය ණය අනුපාතයේ අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළද සංචාරක ශේෂ්ත්‍රයේ අක්‍රිය ණය ප්‍රමාණය 40%ක් තරම් වූ ඉහළ අගයක් පෙන්නුම් කරනවා. තවද බැංකු ශේෂ්ත්‍රයේ ලාභදායීත්වය ඉහළ ගොස් තිබෙන අතර වදු පසුලාභය වසරින් වසර 38.8%කින් එනම් රුපියල් බිලියන 111.8%ක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙම කැපී පෙනෙන වර්ධනයට මූලික වශයෙන්ම හේතු වී තිබෙන්නේ ශුද්ධ පොලි ආදායම රුපියල් බිලියන 395ක් දක්වා වර්ධනය වීමයි. මෙම කැපී පෙනෙන වර්ධනයට මූලික වශයෙන්ම හේතු වී තිබෙන්නේ ශුද්ධ පොලි ආදායම රුපියල් බිලියන 395ක් දක්වා වර්ධනය වීමයි. එ අනුව ශීලතා දර්ශකවලද කැපි පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අතර ද්‍රවශීලතා ආවරණ අනුපාතය 340ක් වැනි ඉහළ අගයක පැවතීම රට තුළ ශක්තිමත් මූල්‍ය තත්ත්වයක් පෙන්නුම් කරනවා. ගොස්තුමාසේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ හා සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1483.13කට ළඟා වූ අතර එය වසරින් වසර 4.67ක වර්ධනයකි. එම කැපී පෙනෙන වර්ධනය සඳහා ඇගලුම් සහ රෙදිවලි වලින් වැඩි දායකත්වයක් ලැබී තිබෙන අතර එය වසර දෙකකට පසු ප්‍රථම වරට ඇමරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවමින් වසරින් වසර 17.51කින් වර්ධනය වී තිබෙනවා. වෙළඳ භාණ්ඩ අපනයනයෙන් 12%ක දායකත්වයක් ලැබී තිබෙන්නේ තේ අපනයනයෙන් ලද ආදායමයි. මෙහිදී තේ අපනයනය කළ රටවල් අතරට ඉරාකයට සහ ඉරානයට සිදු කළ අපනයන තුළින් ඇමරිකානු ඩොලර් මිලියන 130.54ක අපනයන ආදායමක් වාර්තා කළ අතර මීට අමතරව පොල් ආශ්‍රිත නිෂ්පාදන තුළින් ලද අපනයන ආදායමද වර්ධනය වී තිබෙනවා. ඊට පොල් මද නිෂ්පාදන අපනයනය 50.15කින් පොල් කිරිපිටි සහ දියර පොල් කිරිපිලිවලින් 79.58ක් සහ 92.54කින් වර්ධනය වෙමින් සමස්ත අපනයන ආදායම වසරින් වසර 38.3කින් වර්ධනය වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රට තුළ මූල්‍ය ද්‍රවශීලතාවය කළමනාකරණය කර ගැනීමට සහ මූල්‍ය ප්‍රතිපත්තියෙන් බදු ප්‍රතිපත්තියට ප්‍රවේශ වීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයට අවශ්‍ය සුළු වෙනස්කම් නිර්දේශ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වර්තාවලට අනුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාත පද්ධතිය තුළ යම් වෙනස්කම් කිහිපයක් සිදුවිය යුතු බව පවසනවා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන පරිදි ව්‍යවස්ථාපිත සංචිත අනුපාත පද්ධතිය තුළ සක්‍රිය බැංකු සමාන දායකත්වයක් ලබා නොදෙන බව පවසනවා. ඒ අනුව දේශීය ඉදිරි කිරීමේ බැංකු පද්ධතිය පවතින මුළු වක්කම් වලින් 10%කට හිමිකම් කියන නමුද ඉදිරි කිරීමේ බැංකු ව්‍යවස්ථාපිත සංචිත අනුපාත පද්ධතියෙන් බැහැර කර තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. වසරේ රත්රන් මිල මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වාර්තා කර තිබෙනවා. ඒ අනුව රත්රන් අවුන්ස් එක මිල සටහන් වූයේ $2,685 ලෙස වන අතර එය 2023 ඔක්තෝබර් මාසයේ සිට 49%කින් වර්ධනය වී තිබෙනවා. මෙම වැඩිවීම සඳහා බලපෑ මූලිකම හේතු සාධක ලෙස අනෙකුත් රටවල් විසින් සංචිත එක්රැස් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් භාවිතය අඩු කිරීම වෙනුවට රත්රන් මිලදී ගැනීම මීට හේතු වී තිබෙනවා. එමෙන්ම ගෝලීය ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් වර්ධනය වීම නිසා ආරක්ෂිත වත්කමක් ලෙස රත්රන් එකතු කිරීමද මෙලෙස රත්රන් මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා. තවද ඇමරිකා එක්සත් ජනපදය 2034 වන විට ණය අර්බුදයක ලකුණු පෙන්නුම් කරන බැවින් රත්රන් සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කරන පරිදි 2034 වන විට ඇමරිකා එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතයට ණය 150%කි. අතීත මිල උච්චාවචනයන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ණය වර්ධනය දෙස බැලීමේදී පෙන්නුම් කරන්නේ රත්රන් මිල සහ ණය වර්ධනය අතර ධනාත්මක සම්බන්ධයක් ඇති බවයි. ඒ අනුව මූල්‍ය වෙළඳපොළ විශේෂඥයින් පවසන පරිදි මෙම ණය වැඩිවීමේ ප්‍රවණතාවයේ වෙනසක් සිදු නොවුවහොත් එක්සත් ජනපද ණය $70 trillion වන විට රත්රන් අවුන්ස් එක මිල $5,000 දක්වා ඉහළ යනු ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලි අනුපාතිකය 2025 අයවැය වාර්තා නිකුත් කරන තුරු එලෙසම පවත්වා ගනු ඇති බව Bloomberg Economics සමීක්ෂණ ආයතනය පවසා තිබෙනවා. මෙලෙස ප්‍රතිපත්ති පොලි අනුපාතික එලෙසම පවත්වා ගැනීමේ රජයේ අරමුණ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති මූල්‍ය ඉලක්ක සපුරාලමින් ආර්ථිකයේ ස්ථාවරත්වය සහ ආර්ථිකයේ වර්ධනය සහතික කිරීමයි. Bloomberg Economics සමීක්ෂණ ආයතනය තවදුරටත් පවසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී ඇති මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූ 2025 මුල්භාගයේ පමණ වන විට ප්‍රතිපත්ති පොලි අනුපාතිකවල යම් අඩුවීමක් සිදු විය හැකි බවයි. ඒ අනුව ඔවුන් ප්‍රක්ෂේපණය කරනු ලබන්නේ ප්‍රතිපත්ති ණය පොලි අනුපාතිකය 8% දක්වා සහ ප්‍රතිපත්ති පොලි තැන්පතු අනුපාතිකය 7% දක්වා අඩු විය හැකි බවයි. ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම 2025 පළමුවනදා සිට ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා පවසා තිබෙනවා. මෙය ඉන්දියාව, පකිස්තානය සහ සිංගප්පූරුවත් සමග සම්පූර්ණ කළ වෙළඳ ගිවිසුම් වලට පසුව ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ සිව්වන නිදහස් වෙළඳ ගිවිසුම් වන අතර බංගලාදේශය සහ චීනය සමග තවත් නිදහස් වෙළඳ ගිවිසුම් දෙකකට එළඹීමට නියමිතයි. මේ වන විට දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාමේ යම් අඩුවීමක් දක්නට ලැබෙන අතර මෙම නිදහස් වෙළඳ ගිවිසුම හරහා දෙරට අතර වෙළඳාම ඉහළ නංවමින් ශ්‍රී ලංකා ව්‍යවසායකින්ට බදු සහන සහිතව අපනයන කිරීමට නව වෙළඳ පොලක් ලැබෙනු ඇති. 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට කරන ලද මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 47ක් වූ අතර එය 2022කට සාපේක්ෂව 20%ක අඩුවීමකි. මැණික් අපනයනය ප්‍රමුඛ අපනයන භාණ්ඩය වූ අතර අනෙක් වෙළඳ අපනයන භාණ්ඩ හා සැසඳීමේදී එය 52%කි. අනෙකුත් ප්‍රධාන අපනයන නිෂ්පාදනවලට මෙස්ලින් පිටි, විදුලි දාරිත්‍රක, ඇඟලුම්, තේ සහ සක්‍රිය කාබන් ඇතුළත් වේ. එමෙන්ම තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකකයින් ඇතුළු රටවල් රසක සංචාරකයින් සඳහා වීසා රහිත ප්‍රවේශය ලබා දීමත් සමග දේශීය විදේශීය සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි. ඒ අනුව ලබන වසරේ මුල සිට ක්‍රියාත්මක මෙම නිදහස් වෙළඳ ගිවිසුම හරහා ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට කරන අපනයන 10%කින් පමණ වර්ධනය වනු ඇති. දැන් මෙම සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි ප්‍රතිඵල වෙත යමු. මෙම සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස 3, මාස 6 සහ මාස 12 භාණ්ඩාගාර බිල්පත් පළදා අනුපාතිකය පිළිවෙලින් පදනම් අංක 43කින් 35කින් සහ පදනම් අංක 1කින් පහළ ගියා. මාස 3 භාණ්ඩාගාර බිල්පත් පොලි අනුපාතිකය 10.06ක් ලෙස සටහන් වූ අතර මාස 6 සහ මාස 12 භාණ්ඩාගාර බිල්පත්හි පොලි අනුපාත පිළිවෙලින් 10.37ක් සහ 10.04ක් ලෙසින් සටහන් වුණා. මෙම සතියේ තාක්ෂණික විශ්ලේෂණය සඳහා අප තෝරාගෙන ඇත්තේ Sunshine Holdings PLC සමාගමයි. Sunshine Holdings PLC සමාගම රුපියල් 62.10 සටහන් කරමින් අවසන් වුණා. වර්තමානයේ FIB 38.2 සහ 50% අතර රෙසිස්ටන්ස් ලෙවල් එකක් වන අතර රුපියල් 62.70 සිට රුපියල් 61.70 අතර කොන්සොලිඩේෂන් එකක් නිරීක්ෂණය වෙනවා. රුපියල් 62.70ට ඉහලින් ගමන් කළහොත් රුපියල් 63.70 සිට රුපියල් 65.70 දක්වා පරාසය පරීක්ෂාවකට ලක් කළ හැකි. ස්ටොකාස්ටික් RSI අගය ඕවර්බෝට් ඒරියා එකේද MACD ලයින් එක සිග්නල් ලයින් එක ඉහළින් ගමන් කිරීම අප්වර්ඩ් මොමෙන්ටම් එකක් නිර්මාණය කර ඇති බව පෙන්නුම් කරයි. ලබන සතියේත් නැවත හමු යමු. එතෙක් ඔබට පළදායි ආයෝජනයන් පිරි සුබ සතියක්.